ඊයේ ලංකාදීප වත්පතේ පඩ වෙලා තිබුණා දෙඩ උනත් අසාධ්‍ය නැත්නම් ගෙවල් වලම රෝගීන් ගෙවල් වලට තබා ගැනීම රජයේ හොඳ තීරණයක් මේ කියන්නේ කවුද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙම ප්‍රකාශයක් කළා තිබුණා අත්වාසිම් අපි මේ ප්‍රකාශයට විරුද්ධ නැහැ ඒක හොඳ ප්‍රකාශයක් විතර ඥාන කරන්න පුළුවන් නම් බොහොම හොඳයි කිසිම අපට තරක විතරකයක් නැහැ මේක මේ ඕස්ට්‍රේලියාවාදී ආසියාද රටවල මේක තියෙන තියනවා මේ වගේ දෙයක් වුණා විතර ඉන්න නමුත් අපේ රටේ ශ්‍රී ලංකාවේ ලෙඩෙක් ඇති වුණොත් මේ නිරාඩ ගෙදර ඉඳ දැන් මේක ආන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවම කියනවා තනි වැසිකිළියක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි තනි කාමරයක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි Tamange වැරදි කරගන්න පුළුවන් නම් හොඳයි අද අපි දන්නවා සමහර ගෙවල් පොකුරු ගෙවල් තියෙනවා ඒ ගෙදර ඉන්න කට්ටිය නිදා ගන්න කොටස් තුනකට ඒ කොටස් තුන තමයි කොටසක් මේක බෙදාගෙන පය ගන්න බෙදාගෙන අර මත් යාම තුන වගේ ප්‍රථම යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ තියෙනවා ඒ වාගේ මේ කොටස් තුන බෙදාගෙන තමයි ඉන්නේ කොටසක් නිදා ගන්නවා කොටසක් එළියේ ඉන්නවා තව කොටසක් නිදා ගන්නවා ඉතින් එහෙම තැනකදී මේ පොකුරකට මේකක් හැදුනොත් ඒ නිවසකට මේකක් හැදුනොත් මේක ගෙදර තියාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන්ද මේක අපට මහා ප්‍රශ්නයක් මේක මෙන්න මේ නිසා මම හිතනවා මේ කියන්නු කෙසේ කිව්වත් අසන්නෝ ඒ සීබුද්ධියෙන් ඇසිය යුතුයි කරන්නොත් මේ යථාර්ථයේ තේරුම් ගන්න කලේතිය කියන එකයි අපිට මේ කියන්න වෙලා තිබෙන්නේ අපිට උදා පෙන්වන්න පුළුවන්කම තිබෙනවා අද රෝහල් වල ඇඳන් ධාර්තාව ඉක්මවා ගිහිල්ලා අද ඇඳක් ගන්න බෑ ළෙඩෙකුට මෙන් කර ගන්න බෑ පුරුවන් කෙනෙකුට මම මේ කියන්නේ මේ සියලුම ප්‍රශ්න මට එන නිසා ගේස්වානේක ළෙඩෙක් මට ඇවිල්ලා කිව්වා ළෙඩාර මේ අසනීපේලා දැන් පැය ගණනක් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියලා තවමත් නෑ ඇඳක් ගන්න අවස්ථාවක් නෑ අන්තිමේදී මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හම්දානි වෛද්‍යවරයාට කතා කරලා බොහොම අමාරුයින් ඒක ලංකා රෝහලේ ඇඳක් හොයලා දුන්නා මේ වගේ තත්ත්වයන් තිබෙනවා මේව හැම කෙනාටම කරන්න පුළුවන් කමකුත් නැහැ ඊළඟට ලෙඩ්ඩු ප්‍රතිකාර නැතුව ඔක්සිජන් ටික නැතුව ඒ ලෙඩ්ඩු අකාලේ මිය යනවා ඊළඟට ගෙදරක ලෙඩෙක් තියෙනවා නම් මේ ලෙඩා කොච්චර කාල මේ ගෙදර තියෙනවද මේ ලෙඩාට ඇදිච්ච අසනීපේ මේ ඇදිච්ච ආසාදනය කොච්චර කාලෙකින් මේක වෙනස් වෙනවද කොච්චර කාලයක් ගත කරන්න වෙනවද කියන එක හොයන්න කවුද මේව හොයන්නේ මේ තත්ත්වයක් වෙලා තියෙනවා ඊළඟට රෝග ලක්ෂණ පෙන්වන්න කරන කිසිම උපකරණයක් ගෙදරක නැහැ රෝග ලක්ෂණ පෙන්වන්න කරන උණ කට්ටක්ක සමහර ගෙදරක නැහැ දී තියාගන්න පුළුවන් කමක් නැහැ ඊළඟට PCR කණ්ඩ දැතිවන ඒවා පරීක්ෂණ වල යොමු කරන ඒවා රිපෝට් ගන්න ගියාම තව කාලයක් යනවා මේ වාගේ මං හිතන අඩුපාඩු ගොඩාක් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා මෙන්න මේ අඩුපාඩුකම් තියාගෙන රෝගියාගේ ලක්ෂණ හරියට හඳුනගන්නේ නැතුව රෝගියාගේ ලක්ෂණ තමන්ම හඳුනාගෙන ගෙදර ඉදවන් කියලා බලධාරීන් කියනවනම් මේක කවදාකවත් අපිට එකග වෙන්න පුළුවන් කමක් නැහැ. අද බලන්න ළෙඩකුට ළෙඩ වුණාම දෙන්න පුළුවන් ඒ ශනිකව කව හොට්ලයින් එක මේ දුරකතනයක්වත් නැහැ. ආවර්තනට ගිය දුරකතනයක්වත් නැහැ. මේ වාගේ අඩුපාඩුකම් 1000ක් තියාගෙන කොහොමද මේ රෝහලක ළෙඩකුට ගෙදර ඉඳන් ප්‍රතිකාර කරගilla කියන්නේ අපි දන්නවා මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොහොම කතා කළත් සෞඛ්‍ය බලධාරීන් කොහොම කතා කළත් අපිට කියන්න පුළුවන්කම තිබෙනවා අද මේ උපකරණ නැමැතුව සාත්‍ය නැතුව මැරිච්ච මිනිස්සු කොතකුත් ඉන්නවා ඔවා සංඛ්‍යා ලේඛන වපෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තු දන්නේ නැහැ නමුත් මට පුළුවන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සංඛ්‍යා ලේඛන දෙන්න මෙන්න ආවල් එක්කනා මේ ගෙදර මේ මැරුණා ආවල් එක්කනා මේ තත්ත්වයට ඇති වුණා අඳක් නැතුව රෝහලක් යන්න දෙනක් නැතුව පැය ගණනක් මේ ගෙදර ඉත්‍යා ඉන්නවා කියලා මම දෙන්නම් ওই සෞඛ්‍ය බලධාරීන්ට මගෙන් අහන්න ඇවිල්ලා යථාර්ථය අප කතා කරනවා නම් යථාර්ථය ගැන ජනතාවට දෙන්න ඕනේ නම් මේ රෝගය ඉක්මනින් සුව කරගන්න ඕනේ නම් අපෙන් අහන්න ටිකක් කරුම් එහෙම නැතුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කේක්කන ප්‍රශ්නවලට උත්තර දෙනවා අර සිරසේ අහනවා ප්‍රශ්න වගේ දවතර මොනවද කියලා මම උත්තර දෙනවා සිරස අහන්නේ කාරි ඒ හරි උත්තරයක් දෙනවද ඒ උත්තරේට තව කෙනෙක් යුද්ධ සමිතියේ නායකයෙක් එනම් කියනවා
වෙන පැත්තක් ඊළඟට ඊළඟට කියන අමාත්‍යන්ද කියන්නේ මොකද්ද මේ නායකින්ට මේවා කියන්නේ අයිතියක් නැද්ද අයි එහෙම කියන්නේ යථාර්ථය වසන් කරලා ජනතාවට වැඩිගාලා මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේක ඉදින් ඉක්මනින් මේක සුව කරලා අපේ රටේ සුඛිත මුදු ජනතාවක් ඇතිකරන්න නිරෝගී සම්පන්න ජනතාවක් ඇතිකරන්න නම් මූලික වැඩ ටික කෙරෙන්නට ඕනේ අද බලන්න ඔක්සිජන් නෑ සම් ඔක්සිජන් එක දිනනවා මා ළඟ මේ තියෙනවා මේ රෙගියුලේටර් එක මේව නෑ මොකක්වත් මේව නෑ අර අර ඔක්සිජන් සිලින්ඩරේ තියෙනවා මේව නෑ ඊළඟට දැන් මේවා මේ බිම් කනාවේ ඔක්සිජන් නැත්තම් මේ තමන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබෙනවා දැන් මේක අත්වාදෙන් කියනවා තිබුණේ රුපියල් 2000 ගණනකට තිබුණේ අද 7000 වෙලා තියෙනවා රුපියල් 30ට තිබිච්ච ඔක්සිජන් සිලින්ඩර අද 60000 65000 වෙලා තිබෙනවා අද මේක එකවත් එකින් දැන් කළු කඩේ වෙනවත් එකින් මේක මෙයා කරනවා ඉතින් මම අපේ ජනාධිපතිට කියනවා පොහොර ටික නතර කළා වගේම ඒ මිනිත්තුට විසයි කියලා පොහොර නතර කළේ එහෙනම් මේ විස නැති වගේ නන්නද මේවා විස නැහැ මේ ජීවිත ආරක්ෂා කරන්න ජීවිත රැකගන්න මේව අවශ්‍යයි Breaking.lk.